අද අපේ පක්ෂකතුව සාකච්ඡා කළේ අපේ පක්ෂකතුවේ සන්ධානය ඉලිදැක්වීමේ කටයුතු පිළිබඳ විවිධ තීන්දුව තීරණ අපිට අද ගන්නේ දුනා. අපි ඒ තීන්දුව තීරණ අවසාන වශයෙන් අනුමත කරන්නේ ලබන අඟහරුවාදා පැවැත්වෙන අපේ පක්ෂ නායක සතිපතා පැවැත්වෙන සාකච්ඡාවේදී. අද ප්‍රධාන නායකයෝ දෙතුන් දෙනෙක් අඩුයි. කෙසේ නමුත් අපි කතා කරන්න යෙදුනා අද දින දේශපාලන තත්ත්වය ගැන, සර්වපාක්ෂික ආණ්ඩුව ගැන, ඊළඟට මේ පොහොට්ටුවෙන් කැඩී යන පිරිස් එයාගේ එකතු වීම ගැන, අපේ කාරක සභාව අපේ එකතු වෙන සන්ධානයේ කාරක සභාව, එතකොට ආංශික අධීක්ෂණ කාරක සභාව ගැන මෙන්න මේවා ගැන කතා කරා. ඒ කතා කළා දේශපාලන වශයෙන් අපි අදහස් හුවමාරු කරගත්තා. කිසි අවසාන තීරණයකට අපි එළඹුණේ නැහැ. ව්‍යවස්ථාදායකයේ සියලු කටයුතු වලට අපි සහභාගී විය යුතුයි කියන එක පිළිගත්තා. ආංශික අධීක්ෂණ කාරක සභාව වේවා, උපදේශක කාරක සභාව වේවා, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ වුමනාම කටයුත්තක් අපි අපේ සහභාගීත්වය අවශ්‍ය නම් අපි ඒකට යා යුතුයි. නමුත් විධායකයේ කටයුතු අපි මේ වෙලාවේ අත නොගැසිය යුතුයි, ඒවට සම්බන්ධ වීම අපි නොකළ යුතුයි කියන එක තමයි අද අපේ තිබුණු පොදු මතය. සමපාක්ෂික රජය බිහි කිරීමේ නම මොකද්ද? ඒක ගැනත් අපේ විධායක වර්ගකීම් වලට අපි නැහැ. ඔව්, ඒ වගේම දැන් ප්‍රතිරේණව සාකච්ඡා කරමින් සිටිනවලු පොහොට්ටුවේ හිටපු ඇමතිවරු විශේෂයෙන් ගාමිණී ලොබ්ගේ SB සනායක පවිත්‍රා වන්නියාරච්චි රෝහිත අබේගුරු මේ අයට ඇමතිකම් දෙන්න යනකල. එතකොට ඒක සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙන්නේ නැහැ නේ? ඔව්, ඒක පොහොට්ටුවේ ආණ්ඩුවක්. එතකොට ඉතින් පොහොට්ටුවේ ආණ්ඩුවක් හදනවත් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවද කියන එක මේ කටයුත්ත පිළිබඳව මූලිකත්වය ගත යුතු ආණ්ඩුවම තීරණය කරන්න ඕන, ජනාධිපතිතුමාම තීරණය කරන්න ඕන. දැනටමත් ඉන්නේ ශ්‍රී ලංකන් දාත් පක්ෂයේ ඇමතිවරු දෙන්නෙක් අර ඔක්කොම වගේ පොහොට්ටුවේ ඇමතිවරු ඩග්ලස් දේවානන්ද අර. එතකොට ඔබතුමාලගේ මතය මොකද මේ 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 ගිනින වැඩ පිළිවෙලට මේ මෙහෙම ඇමතිකම් දීලා මේ හදලා? අපි හිතන්නේ මේක අපි කතා කරපු විදිහට අපි හිතන්නේ මේ අද යන පිළිවෙල ඇත්තටම අවිනිශ්චිත වැඩ පිළිවෙලක්. ඒ වගේම එක්තරා විදිහකට ව්‍යාකූලත්වයක් මතු කරන වැඩ පිළිවෙලක්. එක පැත්තකින් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන අපි කතා කරනවා, අනිත් පැත්තෙන් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධාන වමනාවන් අනුව ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ විදිහට දෙපැත්තකට අඩිය ගහගෙන යන්න බෑ. තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට සර්වපාක්ෂික ආණ්ඩුව නම් එහි ඇමති දුර සීමා විය යුතුයි. එතකොට කොහොමද මෙහෙම ඇමතිකම් දුර සීමා? අපි මේ ප්‍රශ්නේ ගත්ත අපේ ගෙවිඳු සහෝදරය මේ ප්‍රශ්නේ ගත්තා එදා සාකච්ඡාවේදී පාර්ලිමේන්තුවේදී. සාකච්ඡාවක් තිබුණා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ. ඒකට මම කියා ගෙවිඳු කියා අපි මේක ගත්තා ගෙවිඳු සහෝදරය ඇහුවා. දැන් මේ 22 සංශෝධනය ගෙනීමේදී අර දැනට තියෙනවා නියමයක් මීට වඩා ඇමති දුර තියෙන්න බෑ කියලා. ඒ නියමේ සීමාවන් නැත්තම් ඒ සීමාවේ නියමයන් ඉවත් කිරීමේ අදහසක් තියෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඒකට පැහැදිලි උත්තරයක් ලැබුණේ නැහැ. නමුත් අපේ ඒ ගැන විරෝධය, ඒවා වැඩි කිරීම ගැන විරෝධය සටහන් කරගත්ත ඒ සාකච්ඡාවේදී අගමැතිතුමා පාර්ලිමේන්තුවේදීත් ගෙවිඳු ඒ කතාව කිව්වා. මේ ආකාරයට උත්සාහ කරන්නේ පොහොට්ටුවේට ඇමතිකම් දුර දීලා පාර්ලිමේන්තුවේ බලය බහුතරය වැඩි කරගන්න. නෑ, මම හිතන් දෙලොවක් අතර ජීවත් වෙන තත්වයක ඉන්නේ මේ ජනාධිපතිතුමා. එක පැත්තකින් පොහොට්ටුවේ බලය මත පදනම්ම, අනික් පැත්තෙන් මේ රටේ අද තියෙන තත්ත්වය අනුව සර්වපාක්ෂික රජයක් හදාගෙන මේ ප්‍රශ්න විසඳීමේ උවමනාව. මේ දෙක අතර තමයි ජීවත් වෙන්නේ. ඔව්, මෙහෙම ඇමති දූර වැඩි වෙනවා කියන්නේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බැරි තැනට නැවතත් අල්ලු වෙනවා කියන එක. ඇමති දූර වලින් නම් රජයේ ආර්ථිකයට එහෙම විශේෂ අලුත් බරක් එන ප්‍රමාණය සුළුයි. ඊට වඩා මේකේ තිබෙන්නේ ඒකමතිකත්වයක් නැතුව ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ මේ රටේ අද තියෙන අමාරු තත්ත්වයෙන් ගොඩ ගන්න. ඔව්, ඒ කියන්නේ ඒකමතිකත්වය. ජනාධිපතිතුමා තවමත් වැඩපිළිවෙලක් සකස් කරලා නැහැ. ඒ කියන්නේ නෑ නෑ නෑ. කියනවා නම් මෙලහකට අපිට කියන්නේ අපිට දැනට පේන වැඩපිළිවෙල තමයි තුමා ඔක්කොම පත්කිරීම් කරගෙන යන ප්‍රධාන තනතුරු වලට. ඔව්, ඒ වගේම ඔබතුමා සඳහන් කර අර කාරක සභාවලට ඔබතුමාලා දායකත්වය දක්වනවා කියලා. අපි දක්වනවා. ඒ කියන්නේ ව්‍යවස්ථා දායකයේ
කටයුතු වල. තනතුරු යම් කිසි දේ බලාපොරොත්තු වෙනවද? තනතුරු නෙමෙයි, ඒක තන තියෙන්නේ සභාපති තනතුරු. ඒක විපක්ෂයේ සභාපති තනතුරු දෙන්නවනම් තනතුරු අපි බාර ගන්නවා වරප්‍රසාද වලින් තොරව. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න, අමතක කරන්න එපා.